ඔබ මධ්‍යහන ඔබයිටි මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම අශින්ක දුනු තිලක මම දිනුෂිකා ප්‍රමෝදා ප්‍රථමයෙන් අවධානය යොමු කරමු දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත සුලිකුණාටුව දිවයිනෙන් ඉවතට හෙට සිට වැස්සත් අඩුවේ සීෂෙල්ස් සහ ශ්‍රී ලංකාව අතර නව ආර්ථික හා වෙළඳ සබඳතා රටට ප්‍රතිලාභ රැගෙන නොවේ ලන්ඩන් සංචාර නිමවා අගමැති දිවයිනට රතුපස්වල නඩුව ගැන නීතිපති උපදෙස් තවමත් නැහැ රහස් පොලිසිය අධිකරණයට දන්වයි මයිකල් ඇමරිකාව කලඹයි बेंगाल बुक् प्रदेश पवतन सुलिकुनाटुव इंदियावट एतुलुवनुति बव कालगुण विद्या दिपार्थबेन्तुव पवसनवा पवत्ना वेससहित कालगुणे तरमक अडुवीमक हेटदिने सिट बलापुरतु वियहकि बवद कालगुण विद्या दिपार्थबेन्तुव पवसनवा बेंगाल मुख मूल प्रदेश पवचन द्वितीय नाम सुनिनाट मेवन विट उत्साह पहालो दशम पहे सह नगरी देशाश असुहाय दशम बिंदुट आसान स्थान स्थान पवतिन चिकनामलेट किलोमीटर दाह पवन दूरी स्थान पवतिने गमन करमी आंध्र प्रदेश वेल सीमा इंडिया बलापुर अद दिने बस्नाहिर मध्यम दुन सबरगम सह उपला विकिट वसियुण सहित वसियन हेकिन दिवेने शिशु प्रदेश विशेष दिखेन पमन පසුව වැසිලෝගි ගොන් සහිත වැසියතිලේ වේ. ඒ වගේම දකුණු සහ ඌපලාත්තරත් කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක් පමණ වන තරමක් තද වැසියතිලේ හැකියාවකුත් තියෙනවා. බස්නාහිර දකුණු මධ්‍යම සහ සබර්ගම පළාත්වල විදිනට හැමන පැය කිලෝමීටර් 50ක් දක්වා වන තරමක් තද සුළං ඇතිීමේ හැකියාවකුත් තියෙනවා. දිවිනේ බස්නාහිර සහ දකුණු වෙරළට ඔබෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි ඉතා තද සුළං සහ ඉතා රළු මුහුදු ප්‍රදේශ බලාපොරොත්තු වන අතර සුළඟේ වේගය විටක 60 කිලෝමීටර 90 100 පමණ දක්වා වැඩි වීමේ හැකියාව පවතිනවා. සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටක 60 කිලෝමීටර 50 60 පමණ දක්වා වැඩි වෙන්න පුළුවන්. එබැවින්ම මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වීමේ හැකියාව පවතිනවා. බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. ගිගුරු සහිත වැසි ඇති වෙන විට එම ප්‍රදේශවල తాවකාලිකව තද සුළඳ ඇතිවීමේ හැකියාව පවතිනවා. ජලාශවල ජලමට්ටම යම්තාක් දුරකට අඩු වී තිබෙනවා. සහන වැඩපිළිවෙළද අඛණ්ඩවම ක්‍රියාත්මකයි. ආපදාවට පත් වූවන්ට එම ස්ථානවලදීම රුපියල් 10000 දීමනාව ලබා දෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. මේ විනිවිද ගංගා ජලමට්ටම් යම්තාක් දුරට අඩු වෙලා තිබෙනවා. වර්ෂාවෙත් බොහෝ අඩුවීමක් එම ප්‍රදේශවලින් වාර්තා වෙනවා. නමුත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්තාව අනුව පෙනී ගිහිලා තියෙන මිනිමිර 75ක තරම වැසි මධ්‍යමකම ඌව වයඹ සහ දකුණ ගාල්ල මාතර දිස්ත්‍රික්කවල ඇතිවිය හැකි බව. විශේෂයෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට බුලස්සිංහල බතුගම කියන ප්‍රදේශවලට ලබා දීලා තියෙන රතු නිවේදනය තවමත් වළංගු වෙනවා. අද හවස වෙනතුරු සියලුම සහන අඛණ්ඩව ලබා දීම සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මගින් මූල්‍යමය ප්‍රතිපාදනයන් දිස්ත්‍රික් ලේකම්තුමන්ලා වෙත යවලා තිබෙනවා. කළුගඟ කැලණිගඟ සහ ගින්ගඟ දෙපස සිටින ජනතාව විමසිල්ලෙන් පසුවීම වැදගත් වෙනවා. නායම් ලක්ෂණ පිළිබඳ කඳුකර ජනතාව වැඩි අවධානයක් යොමු කරන්න පාන්දොට විවෘත කිරීමත් සමගම රාජාංගණිය ඇතුළු ජලාශ රසක පහළ ජල පෝෂක ප්‍රදේශවල සිටින ජනතාව මේ පිළිබඳ විශේෂ අවධානයෙන් පසු ඉන්නේ කියලා අපි ඉල්ලනවා. එම ස්ථානවලට ගොස් ඒ රුපියල් 10000යි මූලික අත්තිකාරම් මුදල ලබා දීම සඳහා සහන මධ්‍යස්ථානයේ සිරුම නිලධාරීන් මේ වෙනුවට කටයුතු කරලා තිබෙනවා. මීට අමතරව යම් ගැටලුවක් නැත්නම් අපි හැම වෙලේම ඉල්ලා සිටින ජනතාවගෙන් 117 දුරකථන අංකියොස්සේ සම්බන්ධ වෙන්න කියලා. මේ අතර ජල ගැලීම් තත්ත්වයේ අඩුවීමක් පවතින බව බොහෝ ප්‍රදේශවලින් වාර්තා වෙනවා. ගංගාතුර පහව යමින් පැවතියද පහත් බිම් සහ අතුරු මාර්ග තවදුරටත් ජලයෙන් යටව පවතින බව ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙනවා. හිනිදුම, උඩුගම, නාගොඩ, මාපලගම, යටලමත්ත, බෙම්මඩ, ගෝනලගොඩ, ගම්මැද්දේගොඩ යන ප්‍රදේශවල ගංගාතුර පහව යමින් පවතිනවා. නාගොඩ, වක්වැල්ල, ගින්තොට ආදී ප්‍රදේශවල ගින්ගගේ ජලමට්ටම පිටාර මට්ටමේ පවතිනවා. ගංගාතුර අවදානම අඩුවද අද පෙරවරු වේද ගාල්ල ප්‍රදේශයේ තද වැසි ඇදහැළුණු බව අප වාර්තාකරුවන් පවසනවා. මේ අතර ගාල්ල කඩවත්ස අතර පියදිගම සුදර්ශනාරාමයේ රඳවා සිටින පිරිසට අවශ්‍ය පිසු ආහාර ඇතුළු පහසුකම් ලබා දීමට සුබසාධන අංශ පියවර ගෙන තිබෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ ආපදා සහන සඳහා පමණක් රජයේ රුපියල් ලක්ෂ 70කට අධික මුදලක් ලබා දී තිබෙනවා. හල්දු මුල්ල මීරියබැද්ද ප්‍රදේශයේ යලිත් වරක් නායෑමක් සිදුව තිබෙනවා. මීට වසර කිහිපයකට පෙරද මෙම ප්‍රදේශයේ විශාල නායෑමක් සිදු වුණා. එහෙත් මෙවර නායෑමෙන් කිසිවෙකුටත් හානි සිදුව නැහැ.
මීරිය බැද්ද එස්කේ කොටසයි මිසේනාය ගොස්සි වෙන්නේ මෙම කන්දේ ඉහලින් ඇති වූ දියපහරත් සමග පස්සහ ගල් කඩා වැටී තිබෙනවා ඒ සමග පවුල් 7ක පුද්ගලයන් 29 දෙනෙකු ඊයේ රාත්‍රියේදී ඉවත් කෙරුණා ඔවුන් කොස්ලන්ද තේකම්හලේ රඳවා තිබෙනවා දැනට නායගොස් ඇති කොටසේ ඉහලින් තවත් ඉරිතැලීම් සිදුව ඇති බැවින් සැලකිලිමත් වෙන ලෙස ආපදා අංශ එම ප්‍රදේශයේ පදිංචිකරුවන්ට දන්වා සිටිනවා මෙදින නාය එවලා තිනවා තව පොඩක් සරාගෙන් කැලක් පුපුරලා තිනවා දැන් ස්ටෝර තමයි ඔක්කොම ඉන්නේ ලොකු වැසක් ආවා ඒ වෙලාවෙම ළමයිව තියාගෙන අපි එළියේ තමයි හිටගෙන හිටියේ උදේ පාන්දර නිලධාරිතුමා පොලිසිය ඔක්කොමලා ආවා ඇවිල්ලා බලලා ඊට පස්සේ කට්ටියටම යන්න කිව්වා දැන් ඉන්නේ අපි කොස්ලන්ද ෆැක්ටරි එකේ තමයි අපි ඉන්නේ හැටන් මස්කෙලිය භගවන්තලාව බලන්ගොඩ ප්‍රධාන මාර්ගයේ රථවාහන දහවණිය එක්මන් තීරුවකට සීමා කර තිබෙනවා ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකම නායෑමේ අවධානමක් මතුව තිබීම ඊට හේතුවයි මෙම ප්‍රදේශයේ ජාතික ගොඩනැගිලි පරිශ්‍රණ ආයතනයේ නිලධාරීන්ගේද නිරීක්ෂණයට ලක් වුණා ඔවුන් තහවුරු කළේ මාර්ගය ගිලා බැසීමේ අවධානමකට ලක් වෙති බවයි ඒ හේතුවෙන් රථවාහන දහවණියේදී සැලකිලිමත් වෙන ලෙස නෝවුඩ් පොලිසිය රේදුරන්ගෙන් ඉල්ලා සිටිනවා एलपीटी वल अड़कल प्रदेश गंगमतुरी मियगिय पासल दरुआ वेनुवेन रुपया लक्षेक आधार मुदलाक दरुआगे दिमाप्यान्वित पिरिनवेव अमात्य गयंत करुणातिलक महतागे प्रधानात्वेन अद उदैसन सिदुकेरुणा मेहिदी दरुआगे दिमाप्यान्वित अमात्य वर्या सीय शोक्यद पलकर सिटिया සියලු රාජ්‍යයන් සමග සහයෝගීතාව ඉහළ නංවා ගනිමින් මාතෘ භූමිය සහ ජනතාවගේ අභිවෘද්ධිය පිණිස ප්‍රතිලාභ ලබා ගැනීම තම අරමුණ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බැතිතුමා පවසනවා. සීෂෙල්ස් විසින් ශ්‍රී ලාංකිකයන් හමු වූ අවස්ථාවේ ජනාධිපතිතුමා මේ බව සඳහන් කළා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ප්‍රවෘත්ති විකාශය අතරතුර බලාපොරොත්තු වන්න. විදේශ ආයෝජන ඇතුළු ප්‍රතිලාභ රැසක් රටට හිමි කර තිබින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නෝර්වේ සහ එංගලන්ත සංචාර නිමාවට පත් වුණා. අග්‍රාමාත්‍යවරයා අද පෙරවරුවේ දිවයිනට පැමිණියා. නිල සංචාරය ආරම්භමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නෝර්වේ රාජ්‍ය වෙත පිටත්ව ගියේ පසුගිය තුන්වනදායි. නෝර්වේ රාජ්‍ය අගමැතිනි එර්නා සෝල්බර්ග්, ඉහළ මන්ත්‍රිමණ්ඩලයේ සභාපතිනි ටූනේ විල්හෙල්ම්සන් ට්‍රූන්, විදේශ අමතිනි ඉනේ එරික්සන් එස් ඔරේදේ ඇතුළු ඉහළ පිලේ නායක නායිකාවන් සමග අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්තුවා. නෝර්වේ රාජ්‍ය සහයෝගීතාව මත රොබෝතාක්ෂණික ගබඩාවක් ශ්‍රී ලංකාවේ පිහිටවීමට කටයුතු කරන්නේ අග්‍රාමාත්‍යවරයාගේ නෝර්වේ රාජ්‍ය සංචාරයේ ප්‍රතිඵලයක් වශයෙන්ුයි. ඔස්ලෝනුවර XXL ගබඩා සංකීර්ණයේ රොබෝතාක්ෂණයෙන් ක්‍රියාත්මක ගබඩා කටයුතු අග්‍රාමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා. ශ්‍රී ලංකාව සහ නෝර්වේ අතර ව්‍යාපාරවල නියැලී සිටින ව්‍යාපාරිකයන් හමුවීමටද අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේදී කටයුතු කළා. සාමය හා සංහිඳියාව ඇති කිරීමේ අසීරු කාර්යභාරය සාර්ථක කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලෝකයටම ආදර්ශයක් සපයමින් සිටින බව නෝර්වේ විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අවස්ථාවේදී. නෝර්වේ සංචාරයෙන් අනතුරු අග්‍රාමාත්‍යවරයා ලන්ඩන් නුවරද නිල සංචාරයක නිරත වුණා. පසුගිය අටවනදා ලන්ඩන් කොටස් වෙළඳපොළ ආරම්භ කිරීමේ අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයායි. රතුපස්වල නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව දඬ නීති සංග්‍රහයේ කුමන චෝදනාවක් යටතේ නඩු පවරන්නේද යන්න පිළිබඳව නීතිපති උපදෙස් තවමත් ලැබී නැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දන්වා සිටියා. යුද හමුදාවේ හිටපු බ්‍රිගේඩිය දේශප්‍රිය ගුණවර්ධන මහතා ඇතුළු හමුදා නිලධාරීන් තුන් දෙනෙකු මෙහි විත්තිකරුවන් වනවා. බීමට ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ රතුපස්වල වැසියන්ට අමානුෂික ප්‍රහාරයක් එල්ල වුණේ 2013 වර්ෂයේ අගෝස්තු මස පළමු වෙනිදායි. මෙම ප්‍රහාරයෙන් තුන් දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලැබුවා. එවකට යුද හමුදාවේ බ්‍රිගේඩියවරයෙකු වූ දේශප්‍රිය ගුණවර්ධන යන අය ඇතුළු විත්තිකරුවන් ගම්පහ මහේස්රාත් අධිකරණයේ අද පෙනී සිටියා. මොවුන්ට එරෙහිව දඬ නීති සංග්‍රහයේ කුමන චෝදනාවක් යටතේ නඩු පවරන්නේද යන්න පිළිබඳ නීති උපදෙස් තවමත් ලැබී නැති බව රහස් පොලිසිය කළ දැනුම්දීමත් සමග නඩුව ජනවාරි 4 වෙනිදාට කල් තැබුණා. වතුකරයේ දරුවන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීම සඳහා වත්මන් රජය වැඩපිළිවෙල රැසක් ආරම්භ කර ඇති බව අමාත්‍ය අකිල විරාජ්කාරී වසම් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. පැහැදිලිව වතුකරේ අධ්‍යාපනයේ කඩාවැටීමක් තියෙනවා එමෙතුමා. නාවලපිටිය ආසනයේ තියෙන සිංගල පාසල්වල අධ්‍යාපන තත්ත්වයත් වතුකරේ පාසල්වල අධ්‍යාපන තත්ත්වයත් ගත්තම එමෙතුමා ලොකු වෙනසක් තියෙනවා. ඒ කියන්නේ ශිෂ්‍යත්වයේ ගත්තත් සාමාන්‍ය පෙළ ගත්තත් උසස් පෙළ ගත්තත් විශාල පරතරයක් තියෙනවා. පළාත් සභාවෙන් එමෙතුමා මේක වෙනම අඩුයි. අමාත්‍යංශයේ යටතේ යම් අධීක්ෂණ වැඩපිළිවෙලක් මේ වතුකරේ අධ්‍යාපනයේ නගා සිටුවීම සඳහා ඔබතුමාට කරන්න පුළුවන් ද කියන එක තමයි
ඔබතුමා කියන එකේ සත්‍යයක් තියෙනවා අපි මේ වෙනකොට වතුකරේ අලුතෙන් පාසල් දෙකක් ඉදිකරන්නත් පුරවරුම් බඳවා ගැනීමදී මේ ප්‍රදේශ වලින් සුදුසුකම්මයි නැහැ ඒ නිසා තමයි අපි ගුරු සහායකයෝ ගත්තේ ඊට අමතරව අපි දැන් වතු හිමියන්ගෙන් අක්කර දෙකක්වත් ගන්න ඒකත් කැබිනට් අනුමැතිය ලැබිලා තියෙන දැන් ඒවත් පවරා ගැනීම කරනවා ඉන්දියාවේ මහ කොමසාරිස් කාර්යාලයේ මගිනුත් වතුකරේ පාසල් නගා සිටුවට වැඩපිළිවෙල රාශියක් මේනකොට ගරු මන්ත්‍රීතුමා ක්‍රියාත්මක වෙනවා පාසලට දරුවා එහෙම පිළිබඳ ඉඳලා ඒ කියන්නේ එමෙතුමා සතියේ දවස් 5න් ළමයා එවන්නේ දවසයි දෙකයි ඒ නිසා දෙමව්පියන් ඉඳලා ඔළු හදන්න ඕනේ ප්‍රශ්නයක් මේක ඒ වගේම වතුකරේ දරුවගේ ඔළුවේ තියෙන්නේ අපි කොච්චර ඉගෙන ගත්තත් අපට ගෙදරක වැඩ නැත්නම් වත්ත කඩේක වැඩක් තමයි තියෙන්නේ ආණ්ඩුවේ රස්සාවක් හම්බු වෙන්නේ නැහැ එහෙම මානසිකත්වයක් වතුකරේ දරුවගේ තියෙන දෙමව්පියන්ගේ දරුවන්ගේ ඉඳලා මානසිකත්වය වෙනස් කරලා මේකට එමෙතුමා වෙනම වැඩපිළිවෙලක් හදන්නේ පළාත් සභාවෙන් මේක වෙන්නේ නැහැ පළාත් සභාවට ප්‍රතිපාදන නැහැ ශක්තියක් නැහැ ඒ සමා ඔබතුමාට කියන්නේ ඔබතුමාට පුළුවන් නම් ඔබතුමා ක්‍රීඩාව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ මම දැක්ක ඔබතුමා හොඳ වැඩ කොටසක් කරනවා ඉතින් ඒක මම අගයනවා ඔබතුමා අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩාව නගා සිරුරන්න ඔබතුමා ලොකු වැඩපිළිවෙලක් කරනවා අපි ඒක බොහොම අගය කරනවා ඉතාලම හොඳයි ඒකට ප්‍රතිවාදන වෙන් කරගෙන තියෙනවා පාසලේ ක්‍රීඩාව හැදුවේ නැත්නම් අපේ රටේ ක්‍රීඩාව හදන්න බෑ ඒක හොඳ දෙයක් ඒ නිසා මේකට විශේෂ කමිටුවක් පත් කරලා මේක හොයලා බලලා මේ සඳහා ස්ථිරසාර වැඩපිළිවෙලක් පත් කරන්න කියන එක තමයි ගරු එමතුමා මගේ ඉල්ලීම ඔබතුමාට වතුකරේ ඒ දරුවන්ගේ අධ්‍යාපනයේ සම්බන්ධයෙන් ප්‍රශ්නෙට මේ ආණ්ඩු දෙකම විසඳුමක් දීලා නැහැ මේකයි මම ඔබතුමාට කියන්නේ අඩු ගන්න ඔබතුමාගේ කාලේ හරි වතුකරේ ඉන්න කම්කරුවගේ ඔළුව හදන එකේ ඉඳලා දරුවා ඉස්කෝලේ යවන එකේ ඉඳලා සියලු ප්‍රශ්න හොඳට හොයලා බලලා සුවිශේෂී වැඩසටහනක් කැබිනට් පත්‍රිකාවක් හදලා මේක කරන්න අපි සම්පූර්ණ සහයෝගය ඔබතුමාට දෙන්න වතුකරේ අධ්‍යාපනයේ එක පැත්තකින් ගුණාත්මකව වර්ධනය කරන්න ඕන අනිත් පැත්තෙන් භෞතික සම්පත් වලින් වර්ධනය කරන්න. ඉතින් ඒ නිසා දැන් අර ඔබතුමා කියනවා වගේ අපි මේ ගැන අවධානය යොමු කරන්න මීටත් වඩා හැබැයි අපි ගොඩක් වැඩ කොටසක් අපි මේ ඉදිරි කාලයේ සහ දැන් මේ වෙනකොටත් ගාසිටුවන්න වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒකට ඔබතුමාගෙන් මම ඉල්ලා හිටනවා දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ තමුන්නාසෙ සම්බන්ධන අපේ മന്ത്രി අමතුමලාටත් කියන්නම් ඒ ප්‍රදේශයනුත් පොඩි වැඩපිළිවෙලක් හදන්න ඕනේ මේ අපිට මෙහෙ ඉඳලම කරන්න බැරි වෙයි මොකද ඒක පළාත් සභාව වෙන්න පුළුවන් ප්‍රාදේශීය සභාව වෙන්න පුළුවන් ඒ වගේනුත් වැඩපිළිවෙලක් කරන්න මේ ළමයි මෙතනට යොමු කරන්න ඕනේ පාසල් ඔබතුමා ලැබ්ස් දෙනවා පිළිගන්නවා ඔබතුමා ගොඩනැගිලි හදනවා පිළිගන්නවා මේ සඳහා ජාතික වැඩපිළිවෙලක් හදන්න කියන එකයි කියන්නේ අමතුමා ඉන්දියානු සාකරය අපගේ අනාගතය නිර්වචනය කිරීම තේමා කරගත් දෙදින සමුළුව අරලියගහ මන්දිරයේදී හෙට ආරම්භ වෙනවා. සමුළුවේ ආරම්භක දේශනය ජනාධිපතිතුමා පවත්වන අතර ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතව සිටින්නේ අග්‍රාමාත්‍යවරයායි. ජගත් මහලේකම්වරයාගේ සාකරය පිළිබඳ විශේෂ නියෝජිතයාද සමාරම්භක සැසිය ඇමතීමට නියමිතයි. ශ්‍රී ලංකාව කලාපීය වෙළඳ සේවා හා මූල්‍ය කේන්ද්‍රස්ථානයක් බවට පරිවර්තනය කිරීමේ රජයේ ප්‍රතිපත්තිය මෙම සමුළුවෙන් තවදුරටත් ශක්තිමත් වනු ඇති. මෙම සමුළුවෙන් ශ්‍රී ලංකාවට හිමිවන වාසි පිළිබඳ පෙන්වා දෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ අපේ සම්පත් ගොඩබිමට පමණක් සීමා වී නැති නිසා මුහුදත් සම්බන්ධ කරගත යුතු බවයි සාගරය තුළ පවතින සම්පත් පිළිබඳ පරීක්ෂණ හා ගවේෂණ සිදු කර ඉන්දියන් සාගරයේ ඇසුරෙන් ආර්ථික බලවේගයක් ඇති කර ශ්‍රී ලංකාවට විශාල වාසියක් කරගත හැකි. එහි ප්‍රතිඵල රටේ සෑම කෙනෙකුටම හිමි වෙනවා. ඒ සඳහා දේශීය හා ජාත්‍යන්තර වශයෙන් සාකච්ඡා කර ක්‍රියාත්මක වීම සඳහා මෙම සමුළුව බෙහෙවින් වැදගත් බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා. සියලු රාජ්‍යයන් සමග සහයෝගීතාව ඉහළ නංවා ගනිමින් මාතෘභූමිය සහ ජනතාවගේ අභිවෘද්ධිය පිණිස ප්‍රතිලාභ ලබා ගැනීම තම අරමුණ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. සීෂෙල්සී වෙසෙන ශ්‍රී ලාංකිකයන් හමු වූ අවස්ථාවේ ජනාධිපතිතුමා මේ බව සඳහන් කළා. සීෂෙල්සී විවිධ ක්ෂේත්‍රවල සේවය කරන ශ්‍රී ලාංකික වෘත්තීය වේදීන් සිසුන් ඇතුළු පිරිසක් මෙම හමුවට එක්ව සිටියා. උන් විසින් ජනාධිපතිතුමා ඉතා ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබුවා. මෙම හමුව පැවැත්වුණේ සීෂෙල්ස් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා මධ්‍යස්ථානයේදී. සීෂෙල්ස් ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ සහ සීෂෙල්ස් බෞද්ධ සංගමයේ නිලවේ බඩවියද ජනාධිපතිතුමා තින් විවෘත කෙරුණා. දෙරට අතර සබඳතා ශක්තිමත් කර ගැනීමට දායකත්වයේ සැපයූ ශ්‍රී ලාංකික වෘත්තීය වේදීන් අගයමින් ඔවුන් වෙත සමරුතිරණ පිළිගැන්වුණේද ජනාධිපතිතුමා තින්. සීෂෙල්සී ශ්‍රී ලාංකික එකමුතුවද ජනාධිපතිතුමා වෙත සිහිවටන තිරණයක් පිළිගැන්වුවා. ජනාධිපතිතුමා මෙම හමුවේදී තවදුරටත් ප්‍රකාශ කළේ සීෂෙල්ස් ශ්‍රී ලංකා සබඳතා මේ වන විට ශක්තිමත්ව වර්ධනය වෙමින් පවතින බවයි. සංවර්ධනය කරා ගමන් කරමින් සිටින රටවල් ලෙස එම සහයෝගීතාව මගින් ලැබෙන ප්‍රතිලාභ දෙරටේම ජනතාවගේ යහපත උදෙසා හේතු වනු ඇති බවද ජනාධිපතිතුමා සඳහන් කළා. දෙරට අතර නව ආර්ථික සහ වෙළඳ සබඳතා ඇතිකර ගැනීම තම අරමුණ බවද ජනාධිපතිතුමා කියා සිටියා. මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. තව හෝල් රඟහල පතනමේ තව ශිල්පී අරමුදල හා ප්‍රාසංගික කලාකරුවන් සඳහා වන ජනාධිපති සුබසාධන අරමුදලින් දීමනා ලබන කලාකරුවන් 179 දෙනෙකුගේ මාසික දීමනාව ඉහළ නැංවීමට පියවරගෙන තිබෙනවා.
දේශීය නාට්‍ය හා රංග කලාවට අනුපමීය සේවාවක් කළ ප්‍රාසංගික කලාකරුවන්ගේ සහ ටවර් හෝල් ශිල්පීන්ගේ වෘත්තීය සුබසාධනීය වෙනුවෙන් ටවර් හෝල් රංගහල පදනම යටතේ කලාකරුවන්ගේ සුබසාධක අරමුදල සහ ප්‍රාසංගික කලාකරුවන් සඳහා වන ජනාධිපති සුබසාධක අරමුදල ස්ථාපනය කර තිබෙනවා. එමගින් මාසික දීමනා ලබන වයස අවුරුදු 60ට වැඩි කලාකරුවන්ට මාසික දීමනාව රුපියල් 1000කින් ඉහළ නැංවීමට පියවරගෙන තිබෙනවා. ඒ ටවර් හෝල් රංගහල පදනමේ භාරකාර මණ්ඩල සභාපති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් බහරකාර මණ්ඩලයේ තීරණයකට අනුවයි. අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි පසුගිය අයවැයෙන් ටවර් හෝල් ප්‍රාසංගික කලාකරුවන් සඳහා සෞඛ්‍ය රක්ෂණ ආවරණයක් ලබා දීමේ වැඩපිළිවෙලේ මූලික කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බවද ටවර් හෝල් රංගහල පදනම සඳහන් කරනවා. මහින්ද රාජපක්ෂ මහතාට හෝ ඔහුගේ සහෝදරයන්ට කවර මැතිවරණයකටවත් ඉදිරිපත් විය නොහැකි බව උතුරු මැද පළාත් හිටපු මහා ඇමති පේෂල ජයරත්න මහතා පවසනවා. කන්තලේ ප්‍රදේශයේ පැවති වැඩසටහනකදී ඒ මහතා මේ බව කියා සිටියේ. පාර්ලිමේන්තුවේ නීතියක් සම්මත කරලා තිබෙනවා සියලුම පළාත් සභා එකවර තියන්නේ කියලා. අප්‍රේල් වලට පස්සේ තමයි අනිවාර්යයෙන්ම සියලු පළාත් සභායකට ඡන්දයක් තියන්න වෙන්නේ. ඊට පස්සේ තමයි ජනාධිපති වරණ ඡන්දයක් දෙන්නේ. ඒ නිසා ජනාධිපති වරණ ඡන්දයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට තුන්වෙනි පාරට ඡන්ද ඉල්ලන්න බෑ 19 වෙනි සංශෝධනයත් එක්ක. කෝටාභය රාජපක්ෂ මැතිතුමාට ඡන්ද ඉල්ලන්න බෑ එතුමා ඇමරිකානු පුරවැසියෙක් වෙන නිසා. බැසිල් රාජපක්ෂ මහත්තයාට පොහොට්ටුව ඇතුළෙම ලොකු විරෝධයක් තියෙනවා. නියත වශයෙන්ම ඊළඟ ජනාධිපති අපේක්ෂකයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. ඒ නිසා අපි කියන්නේ ඒ කකුල් දෙක දෙපැත්තේ තියාගෙන ඉන්න අයට එකතැනක තියාගෙන මේ රට දියුණු කරන්න විවේචනය කිරීම වෙනුවට මේ රටේ තියෙන සම්පත් ටික අපි ශක්තිමත් කරන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වෙනවා. නැගෙනහිර පළාතේ පතල් කර්මාන්තයේ නියැලෙන ජනතාව සඳහා බලපත්‍ර ලබා දීමේ වැඩසටහනක් ජාතික මැණිකා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති උතුරු මැද පළාත් හිටපු මහ ඇමති පේෂල ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්තුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ උපදෙස් මතයි මෙය ක්‍රියාත්මක වන්නේ. බලපත්‍ර 200ක් ලබා දීම මෙහිදී සිදු කෙරුණා. එවෙනුවෙන් ජනතාව රජයට ප්‍රණාමය පළ කළා. පෞගේ කාලේ බලපත්‍ර නැතුව දුක්ඛින්ද බලපත්‍රයක් ගන්න ගියාම පුදුම විදියට මේ කට්ටක් කණ්ඩ වුණා. අපිට හරිම සන්තෝසයි. අඩු මුදලකට මෙම රජයෙන් රුපියල් 5500ක් වැනි ගාණකට මේ ලයිසන් එකක් ලබා දීම ගැන අපිට විදේශ විනිමය අපේ ලංකාවට ගෙන්න මේ වටිනා මැණික් ගොඩ ගැනීමට අතිගරු ජනාධිපතිතුමා මැදිහත්වීම සම්බන්ධ අතිශයම ස්තුති වෙනවා එතුමාට. අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් යටතේ අපිට මේ ලොකු විශාල සේවයක් කරලා දීලා තියෙනවා. මැණික් සංස්ථාව මැදිහත් වෙලා කර බලාපොරොත්තු මේ වෙනි සහන සේවයක් ලබා දීපු එක ගැන අපි ගොඩාක් ස්තුතියි වෙනවා. ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය බහුතරය එක්සත් ජාතික පක්ෂයට ඇති බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසනවා. ගම්පහ ප්‍රදේශයේ උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ඕනෑම ආණ්ඩුවක් පිහිටවන්න පාර්ලිමේන්තුවේ බහුතරය අවශ්‍යයි. ඉතින් අපේ බහුතරය ගැන අපිට 100%ක් ෂුවර්. يعني කිසිම සැකයක් නැහැ. අපේ 113 නේ අපිට ඒකටත් ඔබට යන්න පුළුවන් තත්ත්වයක් දැන් තියෙනවා. කුමන්ත්‍රණ වලට වැඩිය ජනතාවගේ ඡන්දයෙන් තමයි ආණ්ඩුවක් පිහිටවෙ යුත්තේ. ජනතාවට ඕනෑම නායකයෙක්ට දේශපාලන පක්ෂයකට ඡන්දයක් දෙන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. පොල් වගා කිරීමේ මණ්ඩලයේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ විලෝපික මයිටා අභිජනන මධ්‍යස්ථානය විවෘත කෙරුණා. ඒ අමාත්‍ය නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මයිටා ඌදුරින් පොල් වගාව ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය මයිටා විලෝපිකයින් නිපදවීම මෙම මධ්‍යස්ථානයෙන් සිදු කෙරෙනවා. වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ අතිරේක ලේකම් ජානක ධර්මකීර්ති සහ පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති කපිල යකන්දාවල යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ඒ සමගින් ITN මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. පසරු දෙකේ සිට ITN පෑන් පෑපුවත් විකාශය තුළින් යළිත් මුණ ගැසෙමු. සුබ දවසක්. www.itnnews.lk